Mikael. Jeg tenker at vi tar da stikking mer grønne enn jeg. Jeg tenker at vi gjør noen videre kjøver, da vi den gjør vi la ut og attack på en lage i august på dette. August, sorry, september 9th av jeg for anniversary. Jeg tenker i skolen kaller de Kyle's cosplay kaller til henne. Jeg tenker jeg nærmer, jeg tenker hvordan popular det var så det. Jeg tenker at vi har lukket til, jeg tenker at vi kaller til henne. Man det kaller henne her, Kyle. ඉවුනට ෆෝන් එකකින් අපි අවුරුද්දක් විතර කතා කරලා තියෙනවා යාළුවෙක් තමයි ෆෝන් එක නම් එකක් දුන්නේ Hello Hello Is it me you're looking for I can see it in your eyes I can see it in your smile දැක්කේ කොහෙද කයිලා ස්කොච් මැච් එකක කරේ ස්කොච් මැච් එකක ඒක අපි අවුරුද්දක් විතර කිව්වගේ කතා කරලා තිබ්බේ නෑ ඒක කතා කරලා තිබ්බට හම් වෙලා තිබ්බේ නෑ ඒක දවසක් ස්කොච් මැච් එක මම සෙල්ලම් කරපු යන්නේ බලන්න ගියාම මගේ යාළුවෙක් කිව්වා මෙයා එනවා එදාට මේ බලන්න මමත් ඉතින් plan කරලා එදාට ගියා හම් වෙන්න ඕනේ නේද මම බොරු කිව්වේ මම ඇත්තටම ගියා ඔව් බලන්න ඇත්තටම මගේ දාලා හිටේ නෑ දැම් වෙනකම් ස්කොච් මැච් බලලා තියෙන අවුරුදු ගානක් ඒක බලන්න ගියා මේ ආවම මේ මම දැන මම දැකලා නැත්නම් ඇත්තටම කිව්වොත් ෆොටෝ එකක්වත් දැකලා තිබ්බේ නැහැ කුමරි එදා ඉතින් මැච් එකට ගියාම මම දැක්කා මං හිතුවා මෙයා තමයි වෙන්න ඕනේ කියලා මොකද කතා කරපු විදියෙන් එහෙම මූණ දැක්කව මං හිතුවා මෙයා තමයි කියලා පස්සේ හම්බෙලා මාස තුනකින් විතර තමයි එහෙනම් අපි ඇත්තටම යාළුවෝ වගේ ඉඳලා ඊට පස්සේ තමයි ඇත්තටම couple එකක් වුණේ ඉතින් අපි ඉතින් මුලින්ම ඉතින් හුඟක් දෙනෙක් කරනවා අපි ඉස්සෙල්ලාම ගියේ මූවි එකක් බලන්න අද වෙනකම් මතකයි ඉතින් මේ මූවි එක 51st deaths මම කවදාවත් අමතක වෙන්නේ නැහැ Do you hear me talking to you across the water across the deep blue ocean under the open sky oh my baby I'm trying අපි දැන් යාළුනා කියලා කිව්වහම ගොඩක් යාළුව ගොඩක් ආසාවෙන් හිටිය මොකද ඉස්කෝලේ යන කාලේදී දැන් ඒගොල්ලන් අපිව විහිළු කරද්දී අපි මම කිව්වේ මං කවදාකවත් තාම දැකලත් නැහැ මොකද කෝල් කරන කාලේ ඉඳන් ඒගොල්ලන් මට විහිළු කරනවා මගේ යාළුවෝ ඉතින් මම කිව්වා එහෙම මම ඒව දැකලත් නැහැ ඒගොල්ලන් මට විහිළු කරන්නේ එහෙම දැකින් නැතුව බෑනේ යාළුවෙන් කියලා. ඊට පස්සේ ඇත්තටම යාළුවෝ නැන් පස්සේ ඒගොල්ලන් කිව්වා මං අපි කිව්වනේ ඉස්කෝලේ දවෙතන යාළුවනවා එහෙම කියලා. ඉතින් ඒ වගේම තමයි මම හිතන්නේ ඉස්කෝලේ යන දැන් මගේ යාළුවෝ කියලා යාළුවෝ ළඟදිත් තාම කියනවා මේ මියා ෆෝන් එකෙන් සින්දු කිව්වා. සින්දු කියලා කිව්වත් කියලා මට. ඔව් ඒක තමයි. එහෙම දෙයක් නම් මතක නැහැ. එයාට මතක නැහැ කියන්නේ එතකොට එයා ලැජ්ජයි. ගේවල් වලින් මුලින් දැන් කැමැත්ත තිබ්බා කියන්නේ අවුරුදු දෙකක් විතර ඇද්දි තමයි මගේ නංගිල තමයි ඉතින් හැමදාම කියන්නේ වගේ ඒගොල්ලන් තමයි තේරුනේ මොකක් හරි එකක් තියෙනවා කියලා තේගොල්ලන් කියලා ඊට පස්සේ මම තාත්තට ගොඩක් බයයි ඉතින් තාත්තට නම් දැනගන්න උනේ පස්සේ ගොඩක් කල් ගිහිල්ලා ඉතින් එහෙම තමයි යාළුනේ ඊට පස්සේ අවුරුදු 8ක් තිස්සේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා වෙච්ච දේවල් ගොඩක් තියෙනවා ඉතින් අවුරුදු 8ක් තිස්සේ ඉතින් ඒ හැම දෙයකින්ම අප දෙන්න එකට හිටියා ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි මම ඉතින් ඩිසයිඩ් කරා මේ ගිය අවුරුද්දේ මේ ප්‍රොපෝස් කරන්න ප්‍රොපෝස් කළා මැරි කරන්න නොවැම්බර් 26 තමයි ප්‍රොපෝස් කරේ ඔව් මම 26 වෙනිදා ප්‍රොපෝස් කරේ මවුන්ට් ලෙවෙනියා බීච් එකේ අර ප්‍රයිවට් බීච් එකේ ඒක මම ඇත්තටම දැනන් හිටියේ නෑ ඒක සර්ප්‍රයිස් එකක් ඉතින් මම කොඩිනෝ යන්න ලෑස්ති වෙලා ඉන්න ඊට පස්සේ මම ඉඳලා ඇත්තටම මේ මට මොකක් හරි එකක් වෙලා මූඩ් අප්සෙට් කියලා තිබ්බේ ඊට පස්සේ මම කිව්වා මට දැන් අද යන්න බෑ දින නකුව නෑ නෑ අද යන්න ඕනේ මම මේ බුක් කරලා ඔක්කොම ටේබල් එකකුත් බුක් කරලා තියෙන ඉතින් එහෙම කියලා මම කිව්වා ඔකේ ඔකේ කියලා ඊට පස්සේ කොහමද ගිහිල්ලා ඊට පස්සේ ඩිනර් අරගෙන ඉවර වෙලා වේට කෙනෙක් කේක් එකක් ගෙනාවා ඒකේ ලියලා තිබ්බා ජී මට කියන්නේ ජී කියලා ඉතින් ජී will you marry me කියලා ඉතින් මම ගොඩක් excited නැහැ වෙලාවේ ඉතින් ඇත්තටම ඉතින් අවුරුදු 8ක් යාළුවලා ඉඳලා definitely මම ඕක හා කිව්වා එදා තමයි කයිල් මට ප්‍රපෝස් කරේ වන්දිමු කියලා ඊපස්සේ ඉතින් දැන් තව දවස් දෙකකින් බඳිනවා තව දවස් දෙකකින් බඳිනවා cuz it's a beautiful night we're looking for something dumb to do
මංගලම් අද පුංචි වෙනසකට සැරසුණා. අද අපි කතා කරන්නේ පෙම්වතුන් යුවලක් ගැන. හැබැයි මේ දෙන තව දවස් දෙකකින් මනාල යුවලක් වෙනවා. ඇයව ඔබ හොඳින් දැකපුරුදු මුහුණක්. ඇය ලංකාවේ නිරූපණ ශාස්ත්‍රයේ ඉහළින්ම ඉන්න නිරූපිකාවක්. ඇය ගිහානි. ගිහානි ගත ගන්න මනාලය තමයි කයිල්. ගිහානි බෙදින්න කියලා තව දවස් දෙක ඇති ඉන්නේ. කොහොමද සූදානම්? සූදානම් වෙලා තියෙන්නේ. ඉතින් තව දවස් දෙකක් ඉඳන් මේ දවස් ටිකේ තර අන්තිම මොහොත කරන්නේ ගොඩක් වැඩ තියෙනවානේ. තේවත් තියෙනවා. ඉතින් අනිතක මෙයා මැලේෂියාවල වර්ක් කරන්නේ. ඉතින් ගිය වීකේ තමයි ආවේ. ඉතින් ආවෙන් පස්සේ දැන් සතියක් ඇතුළත ඉතින් වැඩ ගොඩක් කරන්න තියෙන නිසා පොඩ්ඩක් ටයිට් ඉතින් කරගෙන යනවා. ගිහානි කිව්වා වගේ කයිල් ලංකාවට ආවේ සතියකට කලින්. ඉතින් කයිල් කොහොමද ගිහානිට මේ දේවල් වලට සපෝට් කරේ? ඔව් මම ඉතින් ඒ ඉන්න අතරතුර හුඟක් එහෙන් ගන්න පුළුවන් ඒවා එහෙම ප්ලෑන් කරලා ඉතින් හුඟක් මම ඉතින් වැඩ කරන්නේ ටෙලිකොම් කම්පැනි එකට. ඉතින් කෝල්ස් දීලා යාළුවන්ගේ මාර්ගයෙන් හුඟක් ඒවා මෙහෙ කරගෙන මගේ අම්මලා සෑහෙන උදව් වුණා. ඒ මාර්ගයෙන් තමයි හුඟක් කරගත්තේ. මගේ අක්කී ඔස්ට්‍රේලියාවල ඉන්නේ. ඉතින් යා ගොඩාක් උදව් කරා අපි දෙන්නට මේ එහෙන් ලම්බඩු දිනහල මාසෙකට කලින් ආවා ලීව් දාලා ජොබ් එකේ. ඒ වගේම මම අම්මි නංගිලා දෙන්න ඒ මේකලා ෆැමිලි එකේ කටේ ගොඩක් උදව් කරා. ඉතින් හැමෝම වටේ හිටපු හිඳ අපිට ගොඩක් ප්ලේසින් ප්ලෑනින් කරගන්න පුළුවන් වුණා. විහානි බුද්දිස්ට් කයිල් කැතලික්. ඉතින් ඒක හින්දා ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් චර්ච් එකේ, අනිත් එක පෝරුවේසර වෙන. ගියානි කොහොමද ඉතින් මේ ෆන්ක්ෂන්ස් දෙකක් මැනේජ් කරන්නේ? ඔය ඉතින් අපි එක ප්ලෑන් කරලා තියෙන ඉස්සෙල්ලාම මේ චර්ච් ෆන්ක්ෂන් එකත් තියෙනවා, අපිට පෝරුවක් තියෙනවා, දෙකම තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා චර්ච් ෆන්ක්ෂන් එක තියලා ඊට පස්සේ හවස පෝරුව තියෙනවා. ඉතින් මට චේන්ජස් ගොඩක් තියෙනවා. මොකද මම ෆොටෝ ෂූට්ස් දැන් මගේ උදේ ඉඳන්ම පටන් ගන්නවා අඳින්න. ඒකෙන් රෑ වෙදින එකක් තිබ්බ වුණත් මට උදේ ඉඳන් අපිට ඇඳලා පටන් ගන්න දවසම හෝටල් එකේ ඉන්න වෙනවා. ඉතින් ඒක වගේම තමයි චර්ච් එකේ අපේ ඩෙකෝ කරනනේ සමුද්‍ර වෙඩින් පෙටල්ස් වලින්. සාමාන්‍යයෙන් චර්ච් එකකට අඳින්නේ ඩ්‍රෙස් එකක්. ඉතින් ගිහානිගේ තියෙනවා පෝරුව සරමණී එකක්. ගිහානි කොහොමද මේ දෙක ඩිසයින් කරගත්තේ? ඔව් මම ගොඩක් පොඩි කාලේ ඉඳන් හරි ආසයි කියන චර්ච් එකේ අර ගොඩක් ලස්සන ගවුම් අඳගෙන යන්නේ. ඉතින් මමත් හිතුවා මම හරි මාසාවෙන් හිටියේ ගවුමක් අඳින චර්ච් එකට. ඒක හින්දා මම චර්ච් එකට ඩ්‍රෙස් එකක් අඳිනවා. ඉතින් වගේම තමයි බ්‍රයිඩ්ස් මේස් අත එතකොට ඒකට හරියන ඩ්‍රෙස්ස් අඳිනවා. එතකොට මට පෝරුවට මට ඕනේ ට්‍රැඩිෂනල් විදිහට කැන්ඩියන් අඳින්න. ඉතින් ඒක හින්දා පෝරුවට මම කැන්ඩියන් එක චේන්ජ් කරනවා. මොකද සමහරු يعني ඩ්‍රෙස් එකක් අඳිනවා පෝරුවට, ඒ වුණත් මම හිතුවා වැඩිය හොඳයි කියලා කැන්ඩියන් එක ඇඳගෙන පෝරුවට නැගින්න පුළුවන් නම්. ඉතින් මම ඒක චේන්ජ් කරනවා පෝරුවට කැන්ඩියන් එක. ගිහානි දැන් ඔයාගේ මේ ෆන්ක්ෂන්ස් දෙකට ඔය අවුට්ෆිට්ස් දෙකක් පාවිච්චි කරනවා. කොහොමද බ්‍රයිට් මේන්ස්ලට සහ බෙස්මන්ලට මේ ඒ ෆන්ක්ෂන්ස් දෙකේ වෙන චේන්ජස්? ඒක මොකද මේ අපි චර්ච් එක දැන් චර්ච් එක ඉවර වෙලා අපිට පැයක් වගේ පොඩි කාලයක් තමයි තියෙන්නේ චේන්ජ් කරන්න. ඉතින් ඒකින්ද හැමෝටම චේන්ජ් කරන්න අමාරුයි. ඉතින් මං හිතුවා බ්‍රයිඩ්ස් මේන්ස්ල සෙට්ස් දෙකක් තියෙන කෙනෙක් එක කට්ටියක් ඉන්නවා චර්ච් එකේ ඩ්‍රෙසස් ඇඳගෙන, ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා කැන්ඩියන් ඇඳගෙන ෆන්ක්ෂන් එකේ. ඒත් මගේ නංගිර දෙන්න තමයි මගේ මේ රෆානර්ස්ලා, ඒගොල්ලන් ට්වින්ස්ලා. ඉතින් ඒ දෙන්නට විතරක් ඒගොල්ලන් ඩ්‍රෙසස් උත් ඇඳලා මං චේන්ජ් කරාද ඒගොල්ලොත් කැන්ඩියන් වල චේන්ජ් කරා. ගිහානි මේ වෙඩින් එකට මොන වගේ තීම් එකක්ද තෝරගත්තේ? තීම් එකක් කියන්නේ මුතු මම මේ මගේ ෆේවරිට් කලර්ස් පැස්ටල් කලර්ස්. පින්ක් තමයි මගේ ෆේවරිට් කලර් එක. ඉතින් මට ඔක්කොම ඕන වෙලා තිබි පින්ක් වගේ, පින්ක් ඇන් පර්පල් වගේ තමයි තීම් එක කියන්නේ කලර් තීම් එක. ඒ වගේම මම ගොඩක් කැමති අර බටර්ෆ්ලයිස් ආර ගොඩක් එහෙම දේවල් වලට. ඉතින් ඒකින් මගේ ඉන්විටේෂන් එකත් බටර්ෆ්ලයි කනේ. ඉතින් ඒකින් දා බටර්ෆ්ලයි තීම් එකක් වගේ තමයි ගොඩක් වෙලාට යන්නේ. ෆේරි ෆේරි ටේල් බටර්ෆ්ලයි ඒ වගේ එකක්.
ඉතින් එහෙම තමයි හිතාගෙන එහෙම තමයි මම කතා කරලා තියෙන සමුද්‍රයට වෙඩින් පෙට්ස් වල තමයි චර්ච් එකේ ඩෙකෝයි හෝල් එකේ ඩෙකෝයි දෙකම කරන්නේ යා ඉතින් ආටත් මම කතා කරලා අපි ස්කෙච්ස් ගහලා ඔක්කොම දැන් හැට් ස්කෙච්ස් ගහලා මේ ප්ලෑන් කරලා තියෙනවා කොහොමද කරන්න කියලා ඉතින් ඒ විදිහට තේ කියලා මම බලාපොරොත්තු ගිහානි මොඩල් කෙනෙක් හැටියට ෆොටෝග්‍රාෆර්ස්ලත් එක්ක සෑහෙන වැඩ කරපු කෙනෙක් ගිහානි ඔයාගේ වෙඩින් එකට මේ ෆොටෝග්‍රාෆර්ස්ලයි වීඩියෝග්‍රාෆර්ස්ලයි තෝරගන්නකොට මොනවා ගැනද සැලකිලිමත් වුනේ අපේ ෆොටෝස් කරන්නේ ස්ටුඩියෝ 3000 දිනුකෙන් දුලානේ අතරම දිනුකයි දුලානේ කී ගොඩාක් උදව් කළා තියෙනවා මට ඉතින් ගොඩක් මාර ෆ්ලෙක්සිබල් වෙලා මොකද මම දවසම උදේ ඉඳන් ෆොටෝ ෂූට් එකක් වෙනවා මොකද මම උදේ ඉඳන් චේන්ජ් කරන්න හින්දා ඉතින් ඒගොල්ලන් දවසම එතන ඉඳලා ඒගොල්ලන් ඒ විදිහට ෆොටෝ ෂූට් එක කරනවා ඒ වගේම තමයි ඒගොල්ලන් ප්‍රී ෂූට් එකක් කරා අපිට ඉතින් ඒකත් අපි එදාට හිතාගෙන ඉන්නවා ස්ක්‍රීන් එකේ පෙන්වන්න ඉතින් ඒ ප්‍රී ෂූට් එක තිබෙද්දී සතියේ ඒක කැෂුවල් ෂූට් එකක් අපි කරේ කැෂුවල් ෂූට් එකක් නිකන් අපි අපිට මේකක් තිබ්බ එදාට කට්ටියට ඒක ස්ක්‍රීන් කළා දවස් දෙකකින් පැවැත්වෙන ගිහානිගේ කයිල්ගේ මංගල උත්සවයට අපි මංගලම් තුලින් සුබපතනවා. මංගලම් අරගෙන එදාට අපි දෙන්නත් දෙනව දෙන්නට සුබපතනවා. Thank you very much. ඒ වගේම තමයි මට තෑන්ක් කරන්න ඕනේ ආචාර්යයක් මට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මගේ අම්මටයි අක්කිටයි නංගිලා දෙන්නටයි මාත් එක්ක දිගටම ඉඳලා මේ වැඩේ කරන්න ගොඩක් මට උදව් කරාට. ඒ වගේම තමයි මගේ යාළුවෝ නැදේ ගොඩක් කටට ස්තුතිවන්ත වෙනවා. මටත් එමයි මගේ අම්මලටයි මගේ නෑදෑයන්ටයි මගේ යාළුවන්ටත් විශේෂයෙන්ම හුඟක් දෙනෙක් රට ඉඳන් ඇවිල්ලා තියෙනවා වෙඩින් එකටම මම ඒ ඔක්කොමලට තෑන්ක් කරනවා අපි දෙන්නගෙන් අපි ඒ වගේම තමයි තාත්තී මල්ලගේ නැති වුණාට මම ගොඩාක් තාත්තී හින්දා තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ ඉතින් මම තාත්තට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී තාත්තී නැති වුණාට තාත්තී මට ගොඩක් කරලා තියෙන හින්දා ඒත් ඒ වගේම තමයි ඉතින් මම ආදරෙන් ආරාධනා කරනවා මුතුටයි හිරාන්ටයි අපේ වෙඩින් එකට මංගල මුත් අරගෙන එන්න කියලා. ඉතින් හිරු ටීවී එකටත් ගොඩක් ස්තුතිවන්තයි. ගිහානි මට මුලින්ම කතා කරේ 2011 දෙසැම්බර් මාසයේ. එයා මට කතා කරලා කිව්වා මොකද මම එයාව ගොඩක් කල් අඳුරනවා. ඉතින් මගෙන් ඇහුවා දෙසැම්බර් මාසයේ කයිල් පිටරට යන්න ඉස්සෙල්ලා වෙඩින් එකක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මං කිව්වා ඉතින් මට නම් ප්‍රශ්නයක් නෑ මට දවස් 30න් වුණත් වෙඩින් එක ප්ලෑන් කරන්න පුළුවන් කියලා. හැබැයි අර මං එයාට කිව්වා එයා මගේ යාළුවෙකුත් නිසා ඉතින් ඒ වෙඩින් එක්ස්පීරියන්ස් එක ප්ලෑන් කරන එක්ස්පීරියන්ස් එක ගන්න මං එයාට කිව්වා වෙඩින් එක කොහොමත් අපි මැයි හරි ජූනි හරි ඒ වගේ පස්සේ ගමු කියලා. ඉතින් ඒක වෙලාවේදී ගිහානිත් කයලුත් ඒකට එකඟ වෙලා ඒගොල්ලන් එන්ගේජ්මන්ට් එකක් ගත්තා දෙසැම්බර් මාසේ. ඊට පස්සේ කයිල් ඇත්තටම ලංකාවෙන් බැහැරව හිටියේ. ඊළඟට මම ඉතින් ගිහානිත් එක්ක එයාට අවශ්‍ය හොටෙල් එක මොකක්ද කියලා ඒවට කොටේෂන්ස් අරගෙන ඊට පස්සේ හොටෙල් එක සිලෙක්ට් කරන්න උදව් වුණා. ඊළඟට එයාගේ තීම් එක වුණේ ඇත්තටම එයා මට කිව්වා මෙහෙම බටර්ෆ්ලයි තීම් එකකට තමයි කැමති කියලා. ඒ අනුව අපි දෙන්නම එකතු වෙලා මොකද මේක මම තනියම කරපු දෙයක් නෙමෙයි ගිහානිත් ගිහානිගේ අක්කලත් ඔක්කොමලම එකතු වෙලා පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා තමයි මේ වෙඩින් එක ඇත්තටම ප්ලෑන් කරන්න අපි කටයුතු කරේ. ඒ වෙලාවේදී මම ඒ ගෙදර කට්ටියත් එක්ක ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය මොකන්ද කියලා හොයාගෙන ඒ අනුව තමයි මේ වෙඩින් එක අද මේ විදිහට ප්ලෑන් කරලා තියෙන්නේ. ගිහානිගේ තීම් එක වුණේ බටර්ෆ්ලයි තීම් එක. ඒ වෙලාවේදී මම එයාට ගොඩක් අයිඩියාස් මම ඊමේල් කරලා එයාට තෝරගන්න අවස්ථාව ලබා දුන්නා. හැබැයි එයාගේ ෂෙඩියුල් එකත් එක්ක හරි එයා කාර්යබහුල එයාගේ ලයිෆ් ස්ටයිල් එකත් එක්ක
අපිට අන්තිම කියන්නේ අන්තිම මාසය වෙනකම්ම වගේ ඩෙකරේෂන් ෆයිනලයිස් කරගන්න බැරි වුණා. නමුත් අද අපිට බලාගන්න පුළුවන් ලස්සන වෙඩින් එකක් මේ වෙලාවේදී පැවැත්වෙනවා. ඒකට ඇත්තටම සමුද්‍රා මම ගිහානිගේ අක්කි අම්මිලා ඔක්කොමලම එකතු වෙලා දැන් අයිඩියා අන්තිම මොහොතේදී ඒ කියන්නේ මාසයකට ඉස්සෙල්ලා අන්තිමට ෆයිනලයිස් කරලා ෆයිනල් මීටින්ග්ස් තියලා එයාට අවශ්‍ය දේම අද අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. එයාගේ වෙඩින් එකට ඇත්තටම මාව හම්බෙන්න ආවේ මාස 3කට විතර ඉස්සෙල්ලා. ඒ ඇවිල්ලා ඉතින් එයාගේ වෙඩින් ඩේට් එක ගැන මට කියලා වෙඩින් එක තියෙන්නේ හිල්ටන් එකේ සමුද්‍රා. එතකොට චර්ච් එක තියෙනවා සෙන්ට් මේරිස් බම්බල පිටිය කියලා. ඉතින් එයා සාමාන්‍ය වශයෙන් ඒ කියන්නේ එයාගේ තීම් එක ගැන අපි ඩිස්කස් කරා. එයාගේ කලර් තීම් එක වෙලා තිබුණේ පින්ක් ඇන්ඩ් පර්පල්. එකයි ගෝල්ඩ් ඇන්ඩ් සිල්වර් කියන කලර්ස් දෙකත් එක්ක තමයි යාගේ තීම් එක යා බ්ලෙන්ඩ් කරන්න හිතාගෙන හිටියේ. ඒ වෙනකොට ඇත්තටම ගිහානි මාව හම්බෙන්න එනකොට අපේ කලර් තීම්ස් එහෙමටම ෆයිනලයිස් වෙලා තිබ්බේ නෑ යාගේ. නමුත් අපි ඉනිෂියල් බැංකට් ප්ලෑන් එකක් හැදුවා කොහොමද යන්න ඕනේ කියලා. මොකද ගිහාන්ට ගොඩක් ආසාව තිබුණා යාගේ රෙටිනියු එක ලොකු රෙටිනියු එකකට යන්න. ඉතින් ඒ නිසා එතකොට අපි මම දැනගෙන හිටියා සෙටි අනිවාර්යයෙන්ම හෙඩ් ටේබල් එක ගොඩක් ලොකු එක්ස්පෑන් වෙච්ච හෙඩ් ටේබල් එකකට යන්න වෙනවා කියන එක අපිට. ඒ වගේම එයා කිව්වා එයාට බටර්ෆ්ලයි තීම් එකකටත් යන්න කැමතියි කියලා. ඉතින් ඒ අයිඩියාස් ඔස්සේ තමයි මම එයාගේ වෙඩින් එක ඔක්කොම ඩිසයින් කරේ. පෝරුව, සෙටි බැක් එක, හෙඩ් ටේබල් එක. ගිහානි මට හැම වෙලේම කියපු දෙයක් තමයි එයාට ඒ කියන්නේ චර්ච් එකයි හෝල් එකයි දෙකම ගත්තොත් ඒ දෙකෙම ෆුල්නස් කියන එක ගැන එයා හරියට කතා කරා. ඉතින් ඒක තමයි එයාගේ ගොඩක් ඔළුවේ තිබුණේ. ඒ කියන්නේ හැම වෙලේම මට කිව්වේ සමුද්‍රා කරන හැම අයිටම් එකම ෆුල්නස් එකක් තියෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ වගේම යාට ගොඩක් මල් වලට ගොඩක් යා ආස කරා. මල් ගොඩක් දාලා ඩෙකෝයකට අවශ්‍යයි කියලා යා මාත් එක්ක කිව්වා. ඉතින් අනික තමයි ඇත්තටම මේ වෙඩින් එක ප්ලෑන් කරනකොට තිබුණ එක ප්‍රශ්නයක් තමයි ගිහානි හරිම කාර්යබහුල තරුණියක්. මොකද එයාගේ අනිත් වැඩත් එක්ක එයාගේ ගොඩක් වෙලාවට යාට වෙලාව ගොඩක් ප්‍රශ්නයක් වුණා මගෙත් එක්ක වෙඩින් එක ප්ලෑන් කරන්න. සමහරවිට අපි අපොයින්ට්මන්ට්ස් දාගත්තට අපිට හම්බෙන එකත් ප්‍රශ්නයක් වුණා. ඉතින් ඒ වගේ නමුත් එතනදී මට දැන් මම ගිහානිගේ රික්වයර්මන්ට්ස් තේරුම් ගත්ත නිසා එයාගේ මයින්ඩ් එක මට රීඩ් කරන්න පුළුවන්කමක් තිබුණා. එයාගේ ඩ්‍රීම් එක කොයි වගේ ඩෙකෝ එකක්ද එයාට ඕනේ කරන්න කියලා එයාගේ මයින්ඩ් එකේ තියන්නේ මොකද්ද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වෙච්ච නිසා මම තනිවම ඔක්කොම ඩිසයින් කරා. ඇත්තටම එතකොට කලර් තීම් එකත් අපි ඒ කියන්නේ හිල්ටන් එක ගොඩක් ගෝල් බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙන නිසා අපි ගොඩක් ක්‍රීම් වයිට් ක්‍රීම් ඇන් නිකන් අයිවරි ෂේඩ්ස් වලට තමයි ගොඩක් ගියේ. ඉතින් ඒ වගේ කලර් කම්බිනේෂන් එකක් එක්ක තමයි ගිහානිගේ වෙඩින් එකේ ෆ්ලවර්ස් ඔක්කොම අපි ඩිසයින් කරේ. ඊට අමතරව අපි ෆිල්ටර් ලයිට්ස් දාලා බෑක්ඩ්‍රොප් එකක් අපි කරා යාට. මොකද ඒකෙන් ගොඩක් හෝල් එකේ එළියක් එන නිසා. ඉතින් ඒ වගේම හිතන්නේ ඒ ඔක්කොම ආවහම ගිහානිගේ ටෝටල් වෙඩින් ඩෙකෝ එක ගොඩක් ලස්සනට ආවා කියලා මම හිතනවා.
ගිහානිගේ පෝරුව ගැන කතා කරොත් මම යාට සජෙස් කරේ අපි නෝමල් පෝරුවෙන් අයින් වෙලා පොඩක් ටිකක් මොඩර්න් ටයිප් පෝරුවකට යමු කියලා. ඒ අනුව සමර් හට් එකක් වගේ දෙයක් තමයි අපි ඩිසයින් කරේ. ඒතර එතනදී සමර් හට් එක ඕවල් ෂේප් වහලේ අරගෙන වහලේ ඔක්කොම රෝසස් ඒ වගේ වයිට් ඇන්ඩ් ග්‍රීන් වලින් අපි කරේ. එතකොට සමර් හට් එකේ පෝරුවේ කණු හතරත් අපි IVs UI වයිට් ෆ්ලවර්ස් UI ටැග් කරලා ඒ විදිහට කරා. එතකොට පෝරුව ටිකක් ලොකු කරලා පෙන්වන්න ඕන නිසා අපි දෙපැත්තට ෆ්ලවර් රේලිංගස් දෙකක් ඇරලා අර්න්ස් දෙකක් තියලා ඒ වගේ තමයි අපි ඩිසයින් කරේ පෝරුව. එතකොට ඔයිල් ලෑම්ප් එක ගැන කතා කරොත් ඔයිල් ලෑම්ප් එකත් අපි ට්‍රැඩිෂනල් ඔයිල් ලෑම්ප් එකකින් අයින් වෙලා ටිකක් මොඩර්න් ඔයිල් ලෑම්ප් එකකට ගියා. ඒකෙත් අපි ටිකක් අප ආච් එකක් ගිහිලා පොඩි ඒ කියන්නේ මම යාට සජෙස් කරා පොඩක් ස්ටෙප් එකක් නැගලා පොඩි එලිවේට් එකක් උඩ අපි ඔයිල් ලෑම්ප් එක ඩිසයින් කරමු කියලා. ඉතින් ඒ වගේ තමයි අපි එලිවේට් එකක් පාවිච්චි කරලා පොඩි අප ආච් එකක් ගිහිලා ඒකෙන් ෆ්ලවර් බෝල් එකක් ඇවිල්ලා කැන්ඩල්ස් ලයිට් කරන විදිහට තමයි අපි ඔයිල් ලෑම්ප් එක ඩිසයින් කරේ. එතකොට අපි සෙටි බෑක් එක ගැන කතා කරොත් සෙටි බෑක් එකක් ටිකක් එක්ස්පෑන්ඩ් වෙච්ච සෙටි බෑක් එකක්. මොකද එතනදී මම ගොඩක් කල්පනා කරා දැන් හිටගෙන ගන්න ෆොටෝග්‍රාෆ්ස් එහෙම ගොඩක් ඒ කියන්නේ උඩට ෆ්ලවර්ස් ආවොත් ලස්සනයි කියලා අපි ආචර්ස් තුනකට වගේ තමයි ෆ්ලවර් බෑන්ඩ්ස් ගහලා එතකොට සෙටි එකට සෙන්ටර් කරලා ෆ්ලවර් arrangement එකක් කරලා urns දාලා crystals දාලා ඒ වගේ තමයි අපි seti back එක design කරේ. එතකොට head table එකත් අපි crystal chimneys දාලා straight bands ගහලා ඒ කියන්නේ equal bands උත් එක්ක crystal chimneys gold and crystal chimneys දාලා තමයි අපි ඒක මේ design කරේ. එක ලොකු urn එකක් විතරක් අපි පිටිපස්සෙන් තිබුණා couple එකට backdrop එකක් විදියට පාවිච්චි වෙන්න. ඒ වගේම තමයි ගිහානිගේ head table එකේ ලස්සන ලොකු backdrop එකක් කරා. ඩ්‍රේප්ස් හයක් දාලා ඒක ෆිල්ටර් ලයිට්ස් වලින් එයාගේ පර්පල් ඇන් තීම් කලර්ස් උත් එක්ක අපි බ්ලෙන්ඩ් කරලා බෑක්ඩ්‍රොප් එකේ කලර්ස් ටික අපි හදලා ඒ විදිහට අපි ඩිසයින් කරා. එතකොට ටේබල් සෙන්ට් එක ගැන කතා කරොත් ටේබල්ස් 35ක් ගියපු නිසා අපි ස්ටයිල්ස් දෙකකට අපි ටේබල්ස් ගියා. එකක් ග්ලාස් අර්න් එකක් අනික උස ග්ලාස් වාස් එකක්. ඒකට ටිකක් ෆුල්වට ෆ්ලවර් පෝස් එක ගියේ. ක්‍රිස්ටල් ස්ට්‍රෑන්ඩ්ස් අපි දෙපැත්තට දැම්මා එල්ලෙන්න. ඒ වගේම ගිහානිගේ බටර්ෆ්ලයි තීම් එකක් තිබ්බ නිසා අපි වාසස් වලට ඔක්කොම බටර්ෆ්ලයිස්ලා ඇටච් කරලා ඒ වගේ ඩිසයින් එකක් තමයි හැදුවේ. ඒතර හෙඩ් ටේබල් එකටත් අපි පුංචි පුංචි බටර්ෆ්ලයිස්ලා තැනින් තැන ඇටච් කරලා තියෙනවා. හොඳට බැලුවොත් පේනවා ලයිට් පින්ක් එක එක්ක මදර් ඔෆ් පර්ල් ටච් එකක් ගිහිල්ලා හෙඩ් ටේබල් එකේ අපි ඔක්කොම බටර්ෆ්ලයිස්ලා ටච් කරලා තියෙනවා. අර තීම් එක හැමතැනම එක විදිහට ගන්න ඕන නිසා. ගිහානිගේ කේක් එක ගැන කතා කරොත් අපි ප්ලෑන් කරේ උස කේක් එකක් කරන්න. ඉතින් ඒ අනුව දැන් කේක් එකේ කලර්ස් අපි වයිනික ඔෆ් වයිට් වගේ ගත්තේ. ඊට අමතරව දැන් වර්ක් එක ගැන කතා කරොත් අපි ස්ටෝන්ස් වලින් වර්ක් එක ඔක්කොම කරලා තියෙන්නේ. මොකද එයාගේ සාරිකත් එක මැච් කරලා. ඊට අමතර තීම් කලර් එක පින්ක් ක්‍රීම් ඔෆ් වයිට් වගේ ෂේඩ්ස් වලින් තමයි ඔක්කොම මල් කරලා තියෙන්නේ. ඒ වගේම කේක් එකේ අපි දැන් ටියර්ස් දෙකක් මැද්දට එන ස්ටෑන්ඩ්ස් ඔක්කොම ක්‍රිස්ටල්ස් දාලා ඩෙකරේට් කරලා තියෙනවා. ඊට අමතරව බටර්ෆ්ලයි තීම් එකම අපි තවදුරටත් කන්ටිනියු කරන්න ඕන වුණ නිසා කේක් එකේ ටියර්ස් වලට අපි බටර්ෆ්ලයිස්ලා තැනින් තැන ඇටච් කරලා තියෙනවා. ඉතින් දැන් ඇත්තටම උස කේක් එකක් තියෙන නිසා ඇත්තටම හෝල් එකට ඇතුල් වෙනකොට මම හිතන්නේ ඕනෙම ගෙස් කෙනෙක්ට ඒක ටක් ගාලා ඇහැට අහුවෙනවා. ඒක ලස්සනට පේනවා. ඒකෙන් මම හිතනවා මේ උස කේක් එක නිසා හෝල් එක ඇතුලේ ගොඩක් ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ වෙඩින් ස්ට්‍රක්චර් එක නිසා. දැන් මම හිතන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයගලොත් එක්ක එකතු වෙන අවස්ථාවෙත් ඔයගලන්ට පේනවා ඇති පසුබිමින් ගොඩක් කාර්යබහුලයි හිල්ටන් එක ඇතුලේ. අපි මේ වෙඩින් arrangement එක කරන ගමන් තමයි ඔයගලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මම හිතනවා මේ අද දවසේ මේ අපි කරලා තියෙන වෙඩි ගිහානිගේ වෙඩින් එක ඔයගලන්ට ගොඩක් අලුත් අදහස් දැන් ඉස්සරහට මනමාලියන් වෙන්න ඉන්න අයට ideas ගන්න ගොඩක් මම හිතන වටිනාකමක් එකතු වෙයි මේ වැඩසටහනින් ඔයගලන්ට. ඒ වගේම තමයි ගිහානිට මම හිතන්නේ මේ decors දැන් එයා රැඩ් හැන්දෑවට හෝල් එකට එනකොට එයා plan කරපු දේවල් ඒ විදිහට මේ තියෙනකොට ඒකත් යට surprise එකක් වගේ තියෙයි කියලා මම හිතනවා.
මට මුලින්ම ගියානම හම්බුනේ මේ ගියානේ වෘත්තිමය රූපලාව මේ නිරූපිකාවක්. එතනදී ගියානම හම්බුනන් පස්සේ ටික දවසක් අපි ආලු වුණාන් පස්සේ යාගේ වෙඩින් එක තියෙනවා කියලා 2012 වල. ඉතින් ගියානේගේ වෙඩින් එක ගාරයක් චේන්ජින් තිබ්බ වෙඩින් එකක්. අපිට මේ ඉස්සරහට ඔයගලට දැක ගන්න පුළුවන් ගියානේ කැන්ඩිය නැන්දා වෙස්ටර්න් නැන්දා. එතකොට යාගේ චේන්ජින් කිව්වොත් හුඟාරියක් චේන්ජින් තිබ්බා. මුලින්ම උදේ යාගේ පෝරුව තිබ්බේ 7 ගානකට. ගිහණිගේ කැන්ඩියන් එක හදන්න මයිකල් විජේසූරිය මහත්මයා හරියට අපිට උදව් කරා. සාරිය එක චූස් කරේ මයිකල් විජේසූරිය මහතා. ඉතින් මේ ඒ වගේම යාගේ බොකේස් කරේ හසිත ගුණසේකර. මට යා කිව්වේ යාට ට්‍රැඩිෂනල් කැන්ඩියනුත් එපා කිව්වා. එයාට මේ මොඩර්න් කැන්ඩියන් එකක් කරන්න කියලා තමයි කිව්වේ. එයා කොණ්ඩ එහෙම නීට් වෙනට හුඟාරයක් ආස නැහැ. මොකද එයා වෘත්තිමය නිරූපිකාවක් නිසා එයා හරියට මේ ෆොටෝ ෂූට්ස් වලට ඉඳලා තියෙනවා ඇඳලා තියෙන නිසා එයාට නිකන් වෙස්ටර්න් ටයිප් එකනේ මේ කැන්ඩියන් එක ටිකක් මොඩර්න් ටයිප් විදිහට තමයි කරගන්න ඕන තිබ්බේ. ඉතින් උදේම අපි කැන්ඩියන් එකේ ෆොටෝ ෂූට් එක මේ ස්ටුඩියෝ 3000 එකේ දිනුක ෆොන්ස් එකත් එක්ක අපි උදේ කරා. ඊට පස්සේදී එයාට බ්‍රයිට් මේස 6 දෙනෙක් හිටියා උදේ මේ ෆොටෝස් වලදී. ඊට පස්සේ ආයෙත් චර්ජ් එකට යන්න එයාට චේන්ජින් කරන්න ඕන වුණා ගවුමක්. මොකද ඒක රියල් කැතලික් වෙඩින් එකක් තිබ්බ නිසා මාස එකක් එක්ක. ඉතින් ගවුම එයාගේ අක්කේ ඔස්ට්‍රේලියාව වලින් අපිට ගෙන තිබ්බ ලස්සන ගවුමක් ෆයිට්. ඒකටත් හසිත ගුණසේකර මහත්මයා තමයි ප්‍රවස් කළ තිබ්බේ. ඉතින් මේ මම ගිහණිව හුඟාරයක් දාන නිසා ඉතින් ගිහණි ඒකෙදිත් කිව්වේ අපිට හුඟාරයක් ඕනේ ප්‍රිටි හෙයාර් ස්ටයිල් නෙමේ නිකන් අන්ඊවන් මිසි හෙයාර් ස්ටයිල් එකක් දාමු සමිතායිය කියලා තමයි මට කිව්වේ. ඉතින් මම ඒකත් චූස් කරලා බැලලා තමයි යාට ලස්සන අන්ඊවන් හෙයාර් ස්ටයිල් එක දැම්මේ. මේකප් ටිකක් අපි හෙවි මේකප් එකක් දැම්මා. මොකද යා නිරූපිකාවක් නිසා යාව සටල් කරන්න බෑ. මොකද එයාව හුඟාරයක් මිනිස්සු දැකලා තියෙන විදිය ඒක තමයි. ඉතින් එයාගේ ඒ වගේ චේන්ජින් 3-4ක් වුණා. එයාසේ චර්ජ් එකෙන් පස්සේ අපි ආයෙත් පෝරුවට මාරු කරා. වෙඩින් එකේදී හුඟාරියක් අපි අලුත් දේවල් ලොකට දකින්න හම්බෙයි. වෙනසක් මේ යාගේ ඇඳුම් පැළඳුම් ඒ කියන්නේ යාගේ මේකප් එක වුණත් හෙයාර් ස්ටයිල් එක වුණත් ඕගොල්ලෝ වෙනදා දකින්න නැති දෙයක් තියෙයි කියලා මම හිතනවා. මොකද ඒ ඔක්කොම නිකන් වෙස්ටර්න් ටයිප් එකට තමයි අපි ඔක්කොම මේ ඩිසයින් කරේ. ගියානි හම්බෙච්ච වෙලේ ගියානිගේ අක්ක ස්පෙෂලි මේ චතු එයත් මාත් එක්ක හරියට මේ කතා බහ කරලා මේවා හුඟාරියක් දේවල් කරගත්තා. ඉතින් මේ මම කියන්නේ මේ වෙඩින් එකේ හුඟාරියක් ඕගොල්ලෝ චේන්ජින් දැක ගන්න හම්බෙයි. මේකප් ඉතින් හුඟාරියක් ග්ලැමර් වුණා කියන්න පුළුවන්. එයා හුඟාරියක් මැක් මේකප් වලට තමයි හුඟාරියක් පාවිච්චි කරන්න ආසී තුනේ. ඉතින් මල් ළඟත් මැක් තිබ්බ එයාත් මට දුන්නා. අපි මේ හරි චේන්ජින් එකනේ මම මගේ ක්ලයන්ට් ගියහනි මම එයාට ඕන දේ මම එයාට දුන්නා. මොකද එයා මොඩල් කෙනෙක්. එයාව ලේසියෙන් අර මේ නීට් ලුක් කරන්න බෑ. මොකද ඒගොල්ලෝ ඊට ඉස්සෙල්ලා ඇඳලා තියෙන නිසා. ඉතින් ඒක නිසා මම එයාට අලුත් මේ රූපයක් යාගේ වෙඩින් එකට ලබා දුන්නා. කැන්ඩියන් එකත් මොඩර්න් වෙස්ටර්න් එකත් හරි රියලි මොඩර්න් විදියට ලයික ලේඩි කෙනෙක්ගේ ටයිප් එකක් විදියට ලස්සනට මම ප්‍රිටි විදියට කරලා දුන්නා යාගේ මුළු වෙඩින් එකම. ගිහානි
ගියානිකෙත් ලොකු ඩ්‍රීම් එකක් මේක ගියානිට වඩා ගියානිගේ ෆැමිලි එකේ අයටත් ඔක්කොමටම යක් ගියානිගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට අත් තිබේ ලොකු ඩ්‍රීම් එකක් මේ වෙඩින් එක ස්පෙෂලි මට ලොකු අභියෝගයක් මොකද මේ මම මේ ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් අනික ගියානි වගේ සීනියර් මොඩල් කෙනෙක්ව නිරූපිකාවක් මට අන්දන්න හම්බ වෙච්ච එකත් ලොකු දෙයක් ඉතින් එයාගේ ලොකු ඩ්‍රීම් එකක් මේ අදිෂ්ඨ වුණා ඕගොල්ලෝ ඉස්සරහට දැක ගන්න හම්බේ ගියානිගේ වෙඩින් එකේ තිබු චේන්ජින් මොනවද කියලා ලොකු වෙනසක් තියෙනවා මේ වෙඩින් එකේ ඔයගොල්ලෝ බලන්න තවද තව යාගේ ඩෙකෝස් ඔක්කොම කරේ වෙඩින් පෙටල්ස් එකේ ඒත් මගේත් යාළුවෙක් සම්මුද්‍ර කියලා එයාට ඔක්කොම ඔක්කොම හොඳ ජොබ් එකක් ඔක්කොමලා දුන්නා කියලා මම හිතනවා අපේ චේන් එකම එක්ක අවුලා ඇත්තටම ගිහානි අපිට මුලින්ම හම්බුනේ ගිහානි බ්‍රයිස්මේඩ් කෙනෙක් විදිහට නේද දුලානි? ඔව්. ගිහානි බ්‍රයිස්මේඩ් හිටපු වෙඩින් කීපයක් අපි කරලා තියෙනවා. ඊට පස්සේ ගිහානිගේ අක්කගේ වෙඩින් එක කරා. ඊට පස්සේ තමයි මේ ගිහානිගේ වෙඩින් එක අද කරන්නේ. ඔව් නෑ ඒත් ඊට හැම මොහොතකම මේ කියන්නේ ගිහානි මොඩල් කෙනෙක් විදිහට ෂෝස් වලදී දැන් අපේ කැමරාවට ගොඩක් හුරුපුරුදු කෙනෙක්. නමුත් අද ගිහානිගේ මේ ලයිව් වෙඩින් එක වෙලාවේ ගිහානි ගැන යමක් කතා කරන්න ලැබිච්ච එක මම හිතන්නේ ඒක අපි දෙන්නට ඒක ලොකු ප්‍රිවිලේජ් එකක්. ඉතින් ගිහානිව කාලාන්තරයක් තිස්සේ දැනගෙන හිටියත් වෙඩින් එක ගැන කිව්වොත් වෙඩින් එක ස්පෙෂල්ම දෙයක්. ඒ කියන්නේ අපි නිතර ගිහානිගේ මූවමන්ට්ස් ඇංගල්ස් අපේ ඇහැට පුරුදු වුණාට වෙඩින් එක දවසේදී ආ රියල් බ්‍රයිට් කෙනෙක් විදිහට කැප්චර් කරන එක මම හිතන්නේ දිනකටත් මටත් ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද අද එයා නිරූපිකාවක් විදිහට නෙවෙයි කැමරාවට එයා රියල් ලයිෆ් එයාගේ පාර්ට්නර්ත් එක්ක තමයි මේ අපේ කැමරා එකට මුහුණ දුන්නේ. ඇත්තටම ගිහානිගේ වෙඩින් එක වීඩියෝ කරෙත් අද අපි ස්ටුඩියෝ 3000 එකෙන්මයි. ඉතින් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි එකම ටීම් එකක් තෝරා ගැනීම හරි පහසුයි වැඩ කරන්න. ඇත්තටම කියනවා නම් ගොඩාක් වෙලාවට අපි ෆොටෝග්‍රැෆි කරනවා නම් අපිම තමයි වීඩියෝග්‍රැෆි කරන්නේ. ඉතින් එතකොට අර දැන් මාත් එක්ක වැඩ කරන මගේ වීඩියෝග්‍රැෆර් දන්නවා කොහොමද ඒක වැඩ කරන විදිය එකට හැමතිස්සෙම වැඩ කරන හින්දා. ඉතින් කොහොමද ගිහානිගේ වෙඩින් එකෙත් අපි හොඳ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ෂූට් කරා. ඒ වගේම ගිහානිට අපි ප්‍රී ෂූට් එකකුත් කරා වෙඩින් එකට කලින්. ප්‍රී ෂූට් එකක් කියන්නේ අද මං හිතන්නේ හැම යුවලක් අතරම තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් ඒක ඇත්තටම අපිත් එන්කරේජ් කරනවා. නමුත් ඔබට වෙලාව ඒ දෙයට සකසා ගන්න පුළුවන් නම් ප්‍රී ෂූට් එකකට යන එකේ කිසිම වරදක් නැහැ. ඒ තුලින් හොඳට කැමරාවට මූණ දෙන්න, ඒ වගේම අලුත් ඇංගල්ස් කොටිම අපි උනත් ඒ දෙන්නගේ ලස්සන ඇංගල්ස් ඒ දෙන්න කොයි විදිහටද පෝස් කරන්නේ, ඒ වගේ ප්‍රී මේ කියන්නේ නොලෙජ් එකක් ලබා ගන්නවා. ඉතින් ඇත්තටම ගිහානි ගැන නම් මට එහෙම කිසිම මේකක් තිබුණ නැහැ. මොකද ගිහානි හැමතිස්සෙම මට නිතර අපේ ඉන්ඩස්ට්‍රි එකේ හම්බෙන නිරූපිකාවක් විදිහට ගිහානිව ගොඩක් පර්සනලි අඳුරන කෙනෙක්. ඉතින් ගිහානිගේ ප්‍රී ෂූට් එක ගොඩක් ස්පෙෂල්. මොකද මේ ලොකේෂන් එක ගොඩක් කලාත්මක පැත්තට වැඩි එකම කලර් කම්බිනේෂන් එකක් තියෙන තැනක්. ඇත්තටම ගිහානිගේ අද වෙඩින් එක ඇත්තටම චර්ච් එකෙත් තිබුණා. ඊට පස්සේ ආයි හිල්ටන් හෝටලේ පූර්ව සෙරමනි එකක් තිබුණා. ඉතින් අපි දවල් වගේ ෆොටෝෂූට් එක පටන් අරගෙන මුලින්ම එයා චර්ච් එකට යන ඇඳුම නෙමේ, නමුත් පූර්වට යන ඇඳුම තමයි ඇඳේ. කැන්ඩියන් එක ඇඳලා ඒකෙන් පිච්චස් කරලා ඊට පස්සේ ආයි අපි මාරු කරා ඇඳුම ඩ්‍රෙස් එකට මාරු කරලා ඒකෙන් පින්තුරු අරන් තමයි අපි චර්ච් සෙරමනි එකට ගියේ. ඊට පස්සේ මොකද අපි එහෙම කරන්න තියෙන්නේ කරේ චර්ච් එක ඉවරලා එන වෙලාවත් එක්ක පූර්වත් එක්ක තිබුණු කාලය මදි. මොකද කලින්
අපි එහෙම කරේ නැත්තම් ඒ කියන්නේ පෝරුව චර්ච් එක ඉවරලා පෝරුව අතර ඕක කරේ නැත්තම් අපිට කරන්න වෙලාවක් ඉන්නේ නැහැ පින්තූරුවේ කැන්ඩියන් එකෙන් ඒකින්ද තමයි කලින් ඇඳලා කැන්ඩියන් එකෙන් පින්තූරු ගත්තේ අතරම හොඳ ෆොටෝ ෂූට් එකක් කරා කැන්ඩියන් එකේ නුයි ඉන්දියන් එකේ නුයි දෙකෙම ඩ්‍රෙස් එකේ නුයි දිනකත්මවත් මම හිතන්නේ අද වෙඩින් ෂූට් එකේදීත් ගිහානිට ප්‍රී ෂූට් එකට වඩා වෙනස් ඇන්ගල්ස් පෝසර්ස් වගේ දේවල් වෙනස් විදිහකට කරන්න ඕන කම තිබුණා මොකද කැන්ඩියන් එකයි ඩ්‍රෙස් එකයි කියන්නේ ටෝටලි අවුට්ෆිට්ස් දෙකක් ප්‍රයිස් පේජ්ලා සම්පූර්ණ වෙනත් වෙන වෙන ටයකින් සැරසුනේ ඉතින් ඒ කැන්ඩියන් එකේ නැති පෝසර්ස් ඩ්‍රෙස් එකෙන් කරන්න ඕනේ ඉතින් ඒ වගේ හැම දෙයක්ම හොඳින් ප්ලෑන් කරලා තමයි අද දවස් අපි කරේ ඉතින් ඒ වගේම තමයි ගිහානි ගොඩක් කැමති නැචරල් ෂොට්ස් වලට ඒ කියන්නේ එසැනින් වෙන පින්තූර වලට තමයි ආ ගොඩක් කැමති ඉතින් හැම වෙලාවෙම අපි දෙන්න ඇලර්ට් ඒ දේවල් කැප්චර් කරන්න උත්සාහ කරා ෂූට් එක වෙලාවෙදිත් ෆන්ක්ෂන් එක වෙලාවෙදිත් ඉතින් ගොඩාක්ම සාර්ථක විවාහ උත්සවයක් හැම දෙයක්ම හොඳින් ප්ලෑන් කරලා ෆොටෝ ෂූට් එක ප්‍රී ෂූට් එක වීඩියෝ එක මේ හැම දෙයක්ම අනිත් හැම අංගයක්ම ෆස්ට් ඩාන්ස් එක ස්පීචස් ඉතින් මේ වගේ හැම දෙයක්ම අංග සම්පූර්ණයෙන් ගොඩක් හැම දෙයක්ම මෙතෝඩිකලි ඕර්ගනයිස් කරපු ගොඩක් සාර්ථක විවාහ උත්සවයක් වෙනසක් කරන්නයි හදන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගිහානිගේ කයිල්ගේ මංගල උත්සවයේ පැවැත්වෙන ස්ථානයට. අපි දැන් ඒ දෙන්නට සුබ පතන්නේ. එනිහිරා.
දැන් මේ වෙලාවේදී ගිහානිත් කයිලුත් වෙඩින් එකේ ඉන්නේ. ඉතින් හොඳට ඒගොල්ලන් එන්ජොයි කරනවා. ඉතින් මටත් ඒක හරි සතුටුයි මේ විවාහයට සම්බන්ධ වෙලා. ඒගොල්ලන්ට මේ වගේ ඒගොල්ලන්ට කිසිම දෙයක් හිතන්නේ නැතුව දැන් විවාහය දවසේදී ආපහු දෙයක් හිතන්න දෙයක් නැහැ. මොකද මේගොල්ලන්ගේ මූණේ කිසිම ස්ට්‍රෙස් ෆුල් ගතියක් නැහැ. ඒගොල්ලන් හොඳට එන්ජොයි කරනවා. ඉතින් ක්‍රවඩ් එකත් හොඳට එන්ජොයි කරනවා. ඉතින් මං හිතන්නේ මේක සාර්ථකව ප්ලෑන් කරන්න පුළුවන් වෙච්ච වෙඩින් එකක්. ඉතින් අපි අපේ හිතපු විදියට ඔක්කොම සිද්ධ වුණා. මනවාලිත් ලස්සන්ට හිටිය. මේ ඇත්තටම සීන සැබෑ වුණා. අපි ඉතින් ඔක්කොමට ස්තුතිවන්ත වෙනවා. අපි වෙනුවෙන් ආපු කට්ටියටයි අපේ පවුලටයි අම්මිටයි නංගිලටයි අක්කටයි උක්ලන්මයි. ඔව් මගේ පවුලට. හැමෝටමයි මගේ යාළුවෝ ටිකටයි ඔක්කොමලටයි. ඇත්තටම හරි මාන්සි. හැබැයි ඔක්කොම හොඳට ගියා. යන් හිරු ටීවී එකටත් thank you. අපි ගිහින් එන්න. අපි ගිහින් එන්න. see you. අපි අද සහභාගී වුණේ ගිහානිගේ කයිල්ගේ මංගල උත්සවයල. ඒ හැමදේම ගොඩක් ලස්සනට සූදානම් කරලා තිබුණා. ඒ වගේම තමයි අපිත් ගොඩක් විනෝද වුණා. මංගලම් තුලින් ඒ දෙන්නට සුබ අනාගතයකට සුබපතනවා. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන ඔබගේ මංගල උත්සවය සඳහා අපට ආරාධනා කරන්න. අපි එන්නම් මංගලම් අරගෙන.